බුදුරජාණන් වහන්සේගේ ද පුත්‍රයාණන් වහන්සේගේ ද ශුදාත්මයණන් වහන්සේගේ ද නාමේ. උන්වහන්සේ සීමොන් පේදරු ළඟට ආවිට ස්වාමිනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැයි ඇසූ සෙක්. ජේ ස්වාමින් වහන්සේ පිළිතුර දෙමින්, මා කරන්නේ කුමක් දැයි ඔබ නොදන්නෙහි යැයි කිය. ස්වාමීන් වන ගුරු දේවයන් වන මම ඔබේ පාද සේදුවේ නම් ඔබත් එකිනෙකාගේ පාද සේදී යුතුය. මා ඔබට කලාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. චුවන්තුමා හැම වෙලාවෙම හැම මොහොතකම අපිට දෙන්නේ මහා අමුතුම ආකාරයේ ජීවිතය ගත කරන්න ඕනේ කුමක්ද? දෙවියන් වහන්සේ තුළ, ස්වාමින් වහන්සේ තුළ, ජේසුස් වහන්සේ තුළ අපි කොහොමද ජීවිතය අයිති කරගන්නේ? මොකද උන්වහන්සේ පසු කාලෙක ලියන්නේ අනිත් අයට වඩා. උන්වහන්සේ දැක්කා මිනිස්සු තුළ මේ ක්‍රිස්තුස් වහන්සේව අදහන්න ක්‍රමය වෙනස්. ඒ නිසා පැහැදිලිවම කියනවා, ඔබ සේවකෙක්ගේ ජීවිතය තුළ ජීවත් වුණේ නැත්නම් ක්‍රිස්තියානි කම අත්දකින්න බෑ. උන්වහන්සේ ගෝලයන්ගෙන් අහනවා, මාව අතහැර යන්නේද? අපි කාවෙතට යන්න? To whom shall we go? You have the words of eternal life. It's a me අපි හැමෝගෙම කැඳවීම තුළ ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේත් එක්ක පූජක පොදු පූජකවරය අමතරව අපිට ලැබෙන පූජකවරය තුළ උන්වහන්සේත් එක්ක ඉන්නට අපිව කැඳවලා තිබේ. දිව්‍ය සප්‍රසාදයේ ජේසු අපිට කියලා දෙන්නේ අන්නේ ආදරයයි. එන්ස ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ආදර දරුවනි, අපි නිකම් නිකන් නෙවෙයි මේ පූජාවකට සහභාගි වෙන්නේ. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයත් රුධිරයත් ලබාගෙන පෝෂණය වෙන ජනතාවක්. මා ඔබගේ සමිදාන ඔබේ පාසෝදන්නේ ඔබ ලෙසින් කළ යුතු වන්නේ. මා ඔබගේ සමිදානන් ඔබ පාසෝදන්නේ නම් ඔබ ලෙසින් කළ යුතු වන්නේ. අවසන් රැ බොදුනේදී සිසුවන් සැමගේ පාසෝදන්නේ